භාවනාව කරගෙන යනකොට සමහරු කියනවා මේ මේ යම් යම් බලවේගිනා කියලා. මේ මනස අවුල් කරනවා, මනස විකෘති කරනවා, සමහර උදවියට මේ පිස්සු හැදෙනවා කියලා කියනවා. මේ ඇත්තටම මේ මනස විකෘති වෙන්න පුළුවන් දෙහෙම ගමනක් යනකොට එහෙම තමයි භාවනාව සිත කරනකොට අපේ ස්වාමීන් වහන්සේ මේ මෙහෙම බලවේග වලට අපේ මනසට තුල වෙන පුළුවන්කමක් තියනවාද? එහෙම නැත්නම් මේ මනසට මේ අභියෝග කරන බලපෑමක් කරන මේ බලවේග තිබෙනවද ඇත්තට මෙහෙම? ඒ කාරණාව පිළිබඳව අපි කතා කරත් අපේ ස්වාමීන් වහන්සේ ඇත්තටම සමහරක් වෙලට පුළුවන්කම ලැබෙන්නත් පුළුවන්. හැබැයි ඒක මේ ওই දවසට පැය භාගයක් පැයක් භාවනා කරන අයට කරන දෙයක් නෙමෙයි. මොකද දවසට පැයක් භාවනා කරන කෙනා පැය 23ක් වෙන්නේ මාර්යාගේ වසඟේනේ. ඉතින් මාර්යාට ආපහු මේ අමුතුවෙන් බලවේගයක් දාලා යව නවත්තන්න දෙයක් නෑ. ආ ස්වභාවිකවම නැවතිච්ච කෙනෙක්. ඔන්න දවසට පැය 8 9ක් 10ක් 12ක් 15ක් 20ක් භාවනා කරන කෙනෙක්ට ওই වගේ බලපෑමක් ඇතැම් විට ශබ්ද කෙරෙයි, බය කෙරෙයි මේ වගේ දේවල් වෙන්න පුළුවන්. ඇතැම් බලපෑම් කරන්නත් පුළුවන්. සාස්ත්‍රීය ඉතිහාසෙ හැම කරලත් තියෙනවා. ඒ කොහොම නමුත් මම කියන්නේ ඔය අහපු ප්‍රශ්නෙට වර්තමානියට ගැලපෙන පිළිතුර මේ වර්තමාන මිනිස්සු ඉන්නවානේ. වර්තමාන මිනිස්සුන්ට භාවනා කරන්න කියම සමහර වෙලාවට නිින්ද යනවා. මේගොල්ලෝ ටක් ගාලා කියනවා මාර්යාගේ වැඩක්. ඇත්තටම මාර්යාගේ වැඩක් නෙමෙයි. මේ මිනිස්සු නුවමනාවෙන් කම්මැලි කමෙන් කරන දේවල් මාර්යාගේ අහිංසක මාර්යාගේ කවුන්ටර් එකට දාන්නයි ඔය යන්නේ. සමහරක් දැන් ඇත්තටම භාවනාවේදී නිදා ගන්න කෙනෙක්ට අමුතුවෙන් මාර්යා බලපෑම් කරන්න දෙයක් නැහැ. එයා මාර්යාගේ තුරුල්ල සැනසෙන්නේ. ඒගොල්ලෝ මිනිස්සු තමන්ට වෙලාවක් නැති එක මාරයට දානවා. තමන්ට භාවනා කරන්න ආසාවක් නැහැ. මට කොච්චර හිතුණත් මේ මට ඇත්තටම භාවනා කරන්න හිතෙන්නේ නැහැ නේ මාරයා තමයි. එහෙම ඔය කියන බලපෑම මාරයාගේ නෙමෙයි. ඔය කියන බලපෑම හිතෙන්. සිතේ තියෙන කුසීතකමට කොයි හරි ගමනක් යන්න තියෙනකොට අපේ මිනිස්සු කල්පනා කරනවා අප්පෝ අද ගමනක් යන්න තියෙනවා අද නම් භාවනා කරන්න බෑ කියලා. ඒ කුසීතකම ගිහිල්ලා ආවම කල්පනා කරනවා දැන් මේ ගිහිල්ලා ආව විතරයි දැන් බෑ කියලා. බඩගින්න තියෙනකොට කල්පනා කරනවා අද බඩගිනි අද නම් භාවනා කරන්න බෑ. බඩ පිරුණාම කල්පනා කරනවා දැන් බඩ පිරලා තියෙන නිසා දැන් මේ භාවනා කරන්න හොඳ නෑ. ඒ කුසීත වස්තු. හැබැයි විරිය ආරම්භ වස්තු. විරිය ආරම්භ කරපු භික්ෂුව කොයි හරි ගමනක් යන්න තියෙද්දි කල්පනා කරනවා අද හවසට මම පැය දෙකක් එළියට යනවා. ඒ නිසා මගේ මට ජීවිතේ භාවනා කරන්න ලැබෙන කාලෙන් පැය දෙකක් නැති වෙනවා. මං මේ දෙක කොයින් හරි අල්ල ගන්නවා. කියලා හොඳට කාලේ හදාගෙන ගිහිල්ලා බලන්න විරි ආරම්භ කරනවා. කොයි හරි ගිහිල්ලා ආවට පස්සේ කල්පනා කරනවා අනේ මහන්සි අද නම් බෑ කියලා නෙමෙයි මම මේ දුර ගමනක් ගිහිල්ලා ආවේ. මට පැය දෙකක් භාවනාව මගහැරුණා. මා විසින් මේ පැය දෙක කවර් කරන්න අල්ලන්න ඕනේ. මෙහෙම කළා විරි ආරම්භ වස්තු. පිළිබඳව ඉතින් කල්පනා කරලා භාවනා කරන්න පටන් ගන්න කෙනෙක්ට පුළුවන්. ඒ නිසා ඒව කාටවත් බලපෑම් වලට දානවට වඩා තමන් විසින් කල්පනා කරලා දාගන්න පුළුවන් සොලියුෂන් එකක් දාගෙන භාවනා කරන එක තමයි. අතරම යෝගාවචරයේ කිසිම කලින්